ලෝකේ බොහෝ රටවල් දේශපාලනය කරනවා කියලා අදහස් කරන්නේ ප්‍රතිපත්ති සමුදායක්මට එකතු ඇත කණ්ඩාෑම ඒ ප්‍රතිපත්ති ජෑග්‍රහණය කිරීම සඳහ කැපවී හැබැයි අපේරටඒ දේශපාලනය කරනවා කියල කියන්නේ කවරු හරි ගෑනෙ ගහරි මිනිියෙක් හැරි පස්සෙ ජයවේවා කියලා ගහිල්ලා අවසානයේද උන්ගේ අතපල්ලෙන් බේරණ දෙයිම් පෝෂණයවීම එය වන්න තම් හොරා කෑම් මිටුනි සාමානයෙන් දක්නට ලැබෙන දෙයක් තමයි සිංහගේ පස්සේ නර්යනවා මොකද මහයිකා දඩයන් කරලා කාලා ඉතුරු කරලදායන මස්කටටක නරීන්ට ලවකන්න අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේ වගේ ගත්තුයක් තමයි අපේ රටේ සාමාන්‍යෙන්ැබිනැටගෙත් ඒවගේ අනිත් මැති අඇිතුරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දක්නට ලැබෙන්නේ. විසේ සෙන්ම අගමැති එහමනැත්තම් ජනාධිපති විසින් හොරකන් කරනවා ඉන් පස්සෙ ඊළඟට ඒ හොරකන් කරලා මහහිතාගේ බේරණදේ කැබිනට්ටකෙුන්ට හම්බේෙනවා උගෙන බෙරණ දේතමයි මන්ත්‍රීවරුන්ට හම්බුව. මේ නිසා කෝමහරි කැනාධිපති වෙන්න බැරිනක් අගමති වෙන්න බැරිනං ප්‍රබණ ඇමටිකමක් පත් ගැනීම තමයි මේරට ඉන්න බොහොමයක් පාදන දේශපාලන්ගේ අරමුණ. මේ අරමුණින් ඒට මෙහිට පයින එක පාදඩයක් තමයි විගේද අස රාජ පක්ෂ. විකේදස රාජ පක්ස එදා එක්සත් ජාතික පක්ෂේ නැයි යුුවම්පිකාරගේ චන්දයෙන් පාර්ලිමින්තුව ටැවිල්ලා අවසාල මොහොතෙදී මහින්ද රජ පක්ගේ තුනශක්තිමත් කරන්න පොහොටතුුවට පැන්න පොහෝටුවට පැනලව බලාපොත් තුන අධිරන්න ඇමතිකම හැයි මේ වල කොට හුට අධරිිරන්න ඇමතිකම හම්බුුණේ නෑ විතරක් නෙමයි. ඕහගේ ජූනියය කෙනෙක් විජයට වැඩ කරපු කෙනපුට තමයි අධිරන ඇමතිකම හම්බුණේ. මේනිසා ඉන් පස්සේ ජනාධිපිතුරය කැබනෙට් එක පත් කරා ඊළඟ ආන්ුරුක ව්‍යස්ථාව කෙටුම් පත් කිරීම සඳහා කොමිටියක්. මේකට විජේදස් රාජ පක්සගනම ඇතුළත් තුනේ නැහ. මනාට කඩේයන වෙනත් නීතියන රක්වී කන්ඩායමක්ගේ නම් තමයි යෝජනාව වුණි මේ ගත් සමගම විජේදාස රාජපක්ස තමන්ට හිතවත්තෑ සමඟ ප්‍රකාශ කරා තමා කොයි මහොතක හරි ආපව් විපක්ෂයට නමයි කියන කාරණි. මේක අරංචිලිමත් සමගම මනාටත් ගෝටටත් මේ අවස්ථාවේට මාරය ඇවිස් වන ඔබට මතක නං කාලයකට උඩදී විජේදාස රාජපක්සගේ ගෙදරට මනලා බෝම්බත් වැඩිත් තිබ්බ හැබැයි? ඒඉති හසි අමතත් තරපු විදියදස රාජපක්ෂ තමන්ගේ ගෙදර රස්සාාවක් නැති කොල්ලන්ගේ අනාගතය හදන්න මේ වෙලාබේ කොන්දෙහෙසි ගරහිතුව මේයටටය අහින්සක මිනිස්සු ජීවිට එක සෙල්ලන් කරනවා. කෙේ වෙතත් මේ මහොතේ යම්කිසි විදියකදී විජේදාාස රජපක්ෂ විපක්ෂයට ගියවොත් ඕගේ ටැක්ස් පයිල් අධිනවයි කියනක මෙ වෙනක කොටත් මරත් ගෝටත් දැනුම් දීලා තියෙන. ඕගොල දන්නනවා සාමාමනින් අපේරටේ කතාවක් තියෙනවා. ෑැනෙක් ඕන මනිහෙක්ො ගැනයගෙන් අල්ලගන්න පුළුවන් ගනිගේට අහුවෙන් නැතිමිනිහෙක් සල්්‍යවලට අහුවෙනවා සල්්‍යවලට අහුවෙන් නැතිමිනිහෙක් බෝතලට අහුවෙනවා. ඒවගේ තමයි අපේ රටේ ඉන්න බහතරයක් දෙෙන තමන් උපේන ආදායමෙන් හරියට බදුගෙවන්නේ නැහැ බදුවංචා කරනවා. මේක ම අපරාධයක් හැබැයි මේක හොන්දේසිවිරහිතව මේරටේ බහතරයක් දෙනා කරනවා. විශේෂෙන්ම ගෝටාබියත්ඒවගේ මහින්දත්. තමන්ගේ වට ඉන්න පාදඩයෝ පාල්යරන්න ක්‍රමේ ඉතා හොු දින් දන්නවා. මයින්ද රාජපක්ෂ සාමාන්‍යයෙන් තමන්ගේ ප්‍රතිමල්නවයන්ගේ ෆයිල් ලඟතියාගෙන අවශ්‍යවෙලාබට ඒව පෙන්නලා ඒ අදාල පුද්ගලයක් බයකිරීම තමයිරගෙන යන්නේ. මිට්‍රෝනි දවසින් දවස අපි මේ කුපාඩි දේශාලය නිසා දුක්වින්දරනවා. මේ ප්‍රතිපඵලයක්ක් විදියට තමයි අවුදු හැත්තවක් නිදහශල බල ගතවනත් තමත් හල් පාරු කාලකන ආර්ථිකය බිජීවත් වෙන්නේ.මිනිසා. මේ පාදලට කනේ වෙනස් කරන්න අපි සියලුම් දෙන හැපවිතුව වෙනවා එකක කරන්න පුල පටත් මටත් මොකද යකාගගේ හැටියට තමයි බවන හැදින්නේ මේරටේ විදයයික වස්ථාධයක් අධි කරන්න බලය තාමත් තියෙන අපිට. එනිසා සැබෑලෙස මේරට රාදරය කරන දැක්මක්තිබෙන සමාජ දේශපාල ක්ඩායමක් සමඟ අපි පිරිට මිටනි අන්දේක ජැකන කමති බටසේපත් කරමින් මා ඔබෙන් සමුගන් ඔව සැමට ජය.